කරණයට ඉදිරිපත් කළා ඒ සැකකරුවන් ඒ අවශ්‍ය නියෝග අරගෙන තමයි බන්ධනාගාරගත කළා තමයි ඒ කටයුතු වෙන්නේ හැබැයි ඊට පස්සේ 1979 අංක 48 සස්වාදයේ වැළැක්වීමේ පනත කියලා පනතක් ආවා ඒ පනතේ ප්‍රතිපාදන අනුව මේ අත්අඩංගුවට ගත්ත සැකකරුවෙක්ව රැඳවුම් නියෝග අරගෙන තවදුරටත් තියාගන්න පුළුවන් ඒ පනත ඒ අනුව ඒ රැඳවුම් නියෝග අධිකරණයට එන්න අවශ්‍ය නැහැ. ඒ රැඳවුම් නියෝගයට අත්සන් කරන්න ඕනේ ජනාධිපති. ජනාධිපති වෙනුවට ආරක්ෂක ලේකම්. එතකොට මේ ත්‍ස්තවාදයේ වැළැක්වීමේ පනත පහුගිය කාලය පුරාම ශ්‍රී ලාංකීය සමාජයේ කතාබහට ලක්ුණේ ඉතාමත් භයානක පනතක් කියලා අපි කිව්වෙත් ඒකයි. මොකද ඒකේ අධිකරණමය වශයෙන් ආවරණයක් නැහැ ඒ පනත තුල. ඒ අනුව යම්කිසි පුද්ගලෙක්ව අත්අඩංගුවට අරගෙන රඳවා තබා ගන්නේ කොච්චර කාලයක්ද කියන එක තීරණය කරන්නේ ඒ ආරක්ෂක ලේකම් දුරේ ඉන්න තැනත්තා. අපි දන්නවා පහුගිය කාලය පුරාම ආරක්ෂක ලේකම් දුරේ කටයුතු කරේ පරිපාලන නිලධාරියෝ නෙමෙයි. ඒක දේශපාලන පත්වීමක්. අපි දන්නවා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ ගෝඨාභය රාජපක්ෂ හිටිය ආරක්ෂක ලේකම් විදිහට ඒ වගේම වර්තමානයේ කමල් ගුණරත්න ඉන්නවා. මේ විදිහට මේ ආරක්ෂක ලේකම් ධූරේ සිටින තැනත්තා නිතරම දේශපාලනිකව පත් කරන පත්වීමක් විදිහට තමයි අපි දැක්කේ. එතකොට ඒ අනුව පසුගිය දවසක අත්තරංගුවට ගත්ත ඒ සැකකරුවෙක් වන පල්ලවත්ත ගමකේ චමින්ද දිල්රොක් යන තැනත්තාව මුල් අවස්ථාවේ ඒ කඩුවල මහේස්ත්‍රාත් අධිකරණයෙන් රිමාන්ඩ් කරනවා. දැන් මේ රිමාන්ඩ් බාරේ සිට පසු අවස්ථාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රැඳවුම් නියෝග ලබාගෙන ඒ රැඳවුම් නියෝග සම්බන්ධයෙන් අධිකරණයේ යම් ඉල්ලීමක් කරනු ලබනවා. ඇත්තටම ලංකාවේ නීති අනුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කරපු තැනැත්තෙක් තවදුරටත් CID එක බාරයට එහෙම නැත්නම් විධායක බාරයට පනවීමේ නීතියක් ප්‍රතිපාදනයක් නැහැ. එතකොට මෙවැනි නැති ප්‍රතිපාදනයක් ඔස්සේ තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පුද්ගලයාව ඉල්ලන්නේ ඒ පුද්ගලයා තමන් බාරයට දෙන්න කියලා ඒ ඉල්ලන්නේ ඒ එසේ ලංකාවේ නීතියේ නැති ප්‍රතිපාදනයක් පාවිච්චි කරලා තමයි මේ විදිහට කරන්නේ. එතකොට අපි දැක්කා පහුගිය කාලේ පුරාම මේ විදිහට රැඳවුම් නියෝග යටතේ තබාගත් පුද්ගලයන්ට වෙච්ච ඉරණම අපි දැක්කා. වගකීවතු රජයක් විදිහට යම්කිසි පුද්ගලයෙක් පාතාලයට සම්බන්ධයි කියලා කියනවා නම් රජයට බෑ ඊට වඩා පාතාලකාරයෙක් වෙන්න. ඒ හින්දා අපි රජයට කියන්නේ අපි පොලිසියට කියන්නේ පවතින නීතිය අනුව තමයි කටයුතු කරන්න උනේ. පවතින නීතිය අනුව කටයුතු කරන්නේ නැත්නම් වෙන කාගේ හරි උවමනාවක් කරනවා නම් රටේ තමන්ට ඒ පැවිරෙච්ච ඒ බලතල වැරදි විදිහට පාවිච්චි කරනවා නම් මේක අපිට සාධාරණේ කරන්න බෑ. වහාම පොලිසිය සහ ඒ අදාළ වගකීම් අංශ අත්අඩංගුවේ සිටින තැනත්තන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න ඕනේ. මොකද එහෙම නැතුව තමන්ට තමන්ගේ උවමනාවට යම් යම් පුද්ගලයන්ගේ ජීවිත නැති කරලා තමන්ට එන චෝදනා වලින් ගැලවෙන්න හදනවා නම් ඒක අපි අනුමත කරන්නේ නැහැ. මොකද පහුගිය කාලය පුරාම මේ විදිහට රැල්ලක් අපි දැක්කා. කොස්කොඩ තාරක කියන පුද්ගලයාත් මේ විදිහටම රැඳවුම් නියෝග මත තීපි සිටියදී අත්අඩංගුවක් ගත්තා. මේකේ තියෙන ඉතාමත් භයානකම තමයි ඔහුගේ නීතිඥවරයා සහ ඔහුගේ දෙමව්පියන් පොලිසියට තමන්ගේ රැඳවියා ගැන දැනුවත් කර තිබියදී තමන්ගේ රැඳවියාට මරණ තර්ජනයක් තිබෙනවා කිවි කියද්දි ඔහුව ඝාතනය වෙන එක තමයි මේකේ තියෙන පුදුම සහගත සිද්ධිය. එතකොට අපි සිරකරුවන්ගේ එහෙම නැත්නම් රැඳවියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් විදිහට අපි කියනවා වහාම මේ දිගින් දිගටම සිදු කරගෙන යන මේ රැඳවියන්ගේ ජීවිත සම්බන්ධයෙන් තියෙන මේ අනුතුරුදායක තත්ත්වය වහම ඇති කරන අනුතුරුදායක තත්ත්වය වහම නවත්තන්න ඕනේ. එහෙම නැති වුණොත් තවදුරටත් ලංකාවේ නීතිපාලනයක් තියෙනවා කියන එක අපිට විශ්වාස කරන්න බෑ.
කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. breaking.lk